තවත් ඒක ලකින් ප්‍රශ්නයක් තමයි ආලෝකයක් කියා හෝතපන්න වූයේ දෙහෙද කියලා මේ තව ප්‍රශ්නයක් අහන්නේ. ඒ කියන්නේ යක්ෂයෙක් නම් හතර පහ හත් වේද කියලා යනවා. යක්ෂ කියන කොටේ කොටස් දෙකක් ඉන්නවා. එකක් තමයි චාතුර් මහා රාජ්‍යයේ කටයුතු කරන දේවතාවන්. ආවදී කියන සක්‍ර දෙවියන්ට. යක්ෂ කියන වචනේ ආවන්තිකනේ කරනවා. මේ පාමකරණය. ඒ යක්ෂ කියන වචනේ අර්ථයයි යක්ෂ කියන වචනේ අර්ථයයි දෙක අතර පටලවා තියෙනවා කියනதான் පොත්වල. භාෂාව කියනකොට යක්කයි යක්ෂයි පටලවලා තියෙනවා. යම් කෙනෙක්ගේ සම්පත්තිය යසම් ක්ෂය කර දැම්ම විනාශ කර දැම්ම. උන් යක්කුවේ. හතර පහ කරනවා යකා. යකා ඇසුරු කරගෙන යසත් ආශ්‍රයේ ඉන්න කෙනා. යක්ෂ යා දේවතාවයි. යක්ෂ ඇසුරු ඇසුරු කරගෙන ඉන්න නිසා යක්ෂ වෙනවා. ඒ යක්ෂ කියනකොට දේවතා කොටාලේ. යක්ෂ ඇසුරු විනාශ කරපු අපරාධීට යක්ක වෙනවා. යකා දෙවි හතර පහකට දෙනවා. ඊ යක්කුයි යක්ෂයි කියන්නේ දෙකක්. නවත් ඔය දෙක භාෂා වර්ගින් අවකාලිකයි ධර්මයේද මේ පදාර්ථමේ ආර්ගණ්‍ය ලිම්මේ භාෂාර්ථයෙන් ලිම්මේ ඒ කියනකොට ඒගොල්ලන්ගේ දික්ක වැඩේ ඉච්ච අදහසින් තමයි යකයි අස්සයි දෙන්නම එක එක කරලා ලියා තියෙන්නේ. ඒකෙන් ඔබ තෝරා ගන්න ඕනේ. ඉතින් ආලෝක යකා නෙමෙයි ආලෝක යක්ෂය. යක්ෂ කියනකොට කරන්නේ. සතර වළන් දෙවියන්ගේ පාලනියක් තියෙන දේවතා කොටාදේ. ලෝකපාලක දේවතා කොටාදේ තමයි අයි. යක්ෂ කියනකොට යස යක්කු කියනකොට දුක්ඛිත විදිහේ ජීවත් ගත කරන එහෙම කරනවා. ඒ කොලස් එක වෙනයි. බොහොම දුකසේ ජීවත් වෙන බොහොම දුක්ඛිත ජීවිත ගත කරන මෙහෙම කොලසක් ඉන්න යක්කොට කණ්ඩ බොල දෙයක් හරියකට නැති හැමිලියම දැවිච්ච දැවිච්ච හිතකින් ඉන්න තමන්ගේ ඇගේ වස්තලාවෙන් තමන් කරතලන දෙවෙනි දෙවෙනි මානසිකත්වයක් උදා වෙලා තියෙනවා. අන්‍ය මහා දුක්ඛිත කොටසක් එක දැක දුරු දුරු වෙන කපා කොටාගෙන වැළදෙන මෙන්න මේ જાතිය කොටාසියක උපදින අපායක් තියෙනවා. අපාය කියන්නේ මේ මනුස්ස ලෝකෙම තියෙන භූත ලෝකෙ කොටසක්. යක්ඛ කියන්නේ ඒ කොටස. සතර භායයි. යක්ඛ කියන්නේ යසත් ඇතියයි. මහා විමාන පරිවෘත්ති වටිනවා ලස්සනයි. ලෝකෙ ස්වභාවයයි දින වල ලෝකෙම සම්පත් තියෙනවා. හිතුව පැති සම්පත් ඇති. එහෙම කොටසක්. ආලෝක කියන්නේ අන්න එහෙම කියන්නේ. ඉතින් හෝතාපන්න පාටපත් වෙනකොට ආලෝක යස්සත් කිවිච බ්‍රහ්ම දිගිති වෙන්නේ. ඒගොල්ලෝ නිකන් කාලකන්‍යක් කොටසක් නෙමෙයි. සත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව සත්‍යයේ වටිනාකම වෙනව ගාථා හතරක්. පාරම්පරිකව. ඒගොල්ලන්ගේ දේවාපිය වරපුරෙන් අරන් ආවා. ආලෝක යස්සයාගේ මූලික වරපුරේ. පරපුරෙන් එනකොට තමන්ගේ දරුවන් හරි අස්ස කියන ඒ පුරුදු ඉන්න අනිත් දිවිසෙත් ඒ ඉගෙන ගත්ත වටිනා ටික දුන්නා. මම මතක කරන්න ඕවා මතක තියාගන්න. වැදගත් ගාථා. මුළු බියනන් වහන්සේ දීපු ගාථා මම ඉති කරන්න හොඳ නැහැ කියලා. අර්ථයයි ගාථාවයි දෙකම ඉගෙන. ආලෝකය අසත් මුන්ති කාලේ එයාගේ දෙමාපිය අර ඒක ඉගෙන. ඕක තියාගත්තට භාවිතා කරේ නැතුව නිකනික කටයුතු කරගෙන ඉන්න අවතක වුණා. අර්ථය අවතක වුණා. ගාථා ටික හතර මතකයි. මෙන්න මේ ටික මුල් කරගෙන ඉවරලා තමයි බුදුරජාණන් වහන්සේ ඒ දේ කියලාගෙන ওই ප්‍රශ්නේ අහනවා. අමතක වෙච්ච අර්ථය මතක් කරගන්න. හැබැයි අපිට නුවණකාර කෙනෙක් නිසා එයාගේ ගති ලක්ෂණේ මොකද හැලවරුද නිසා කතා කරනකොට කතා කරන ක්‍රමේ අරකයි. මගේ මාතෘකාවට උත්තර දුන්නේ නැහැ. ඒක බබෝ බබෝ. අපු නිකලා ගහන එහා පැත්තට. එහෙම තමයි තන්දි කරනකොට කතා කරන්නේ. ඒ කාලා කතාගෙන හැටි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ මේ විදිහටම ද්වේෂයෙන් කරන කතාව එකක් පාරම්පරික උරුමය කරන කතාව තව එකක් දැන් සමහර කතා කරන මොකද්ද කියලා නෝ පදි කියලා මෙහෙට වරකෝ කියනවා තරහක නෙමෙයි නේ බලන්න ඔය කතා කරන්නේ ඒ කතා කරලා තියෙන පදි යකොත් එහෙම හිතන්නේ නැහැ සූචක මනුස්සයෙක් කියලා දැක්කොත් යකෝ මේකගේ මේ කතාවේ හැටි කියලා දැකලා ඉතින් අන්තිමටම
සුද්ධ නිදිස කතා කරපු යටි කරන විදිහ කැටි දෙන්න දෙවිදි. නම හොඳ බලේ කියලා කතා කරලා අඳ ගහලා ඊට වාසන් ඇවුවා. ඊ ඔය නිදිය. ඉතින් නේ අලගෙවි හොඳ බලේ කියලා මම හාරවනේ. මේ අපේ අදත් මේ සමාජයේ මිනිස්සු වගේ ගතිය නැද්ද? අදත් ඔය විදිය. කතා කරන තව කුමහර බලයන් කතා කරනවා. භාග්‍යවතුන් කෝ භාග්‍යවතුන් කතා කරනකොට කතා කරන්නේ ඒ වදින් කියන. අලගහ දෙල්ලහන බොහොම අදින් කතා කරන මිනිස්සු. දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා. කොළො මෙහාට වහන. කොහෙද ගියේ? පාසලේ මිනිස්සු අහන. මගේ රටලා මුත්තේ කොහෙද ගියේ? යාපේ. අයිත මෙහෙමත් තියෙනවා. මේ වරේ බලයන් තෝබොල එහෙම කතා කරන පිළිසක් තිබුණා. හැබැයි එකක්වත් අපේ මානසිකත්වය තුල අදුට්ට මානසිකේ කරව කතා හලක් නෙමෙයි. මෙයලු යස ගොඩක් කතා කරන්නේ මෙන්න මේ වගේ අදහස් වලින්. ඒක එකනායි බාල්ටාවක ගත්ත දේවල්. මේ කතා කරන කතා කරන්නේ එහෙම තමයි යස්සේ. යස කියලා කියන්නේ මොකද? ඒගොල්ලෝ නරක වැඩ කළා මෙතන ගියායි නෙමෙයි. ඒකේ උපදින්නේ මේ රට පාලනය කරන මිනිස්සු. රජුගේ රාජ දේවකේ වශයෙන් ඉඳලා නිලධාරි වශයෙන් ඉඳලා සත්‍ය අධර්මයේ යටපත් කරලා ධර්මයේ නගා සිටවා ගන්න. අධර්මය කරන අසද්ධර්ම කරන අයට පහර ගහලා දඬුවම් කරලා හරි මිල කරගින්න. ඊයත් දඬුවම් කරලා හරි එහෙම දේවල් කරන්න ඉපා මේ රට විනාශේලා යනවා. උගල හැදියල්ලා කියලා අනිසරි අවවාද අනුශාසනා කරලා. එහෙම කරගන්න ධාමරිකේ නිකන් යටත් කරන්න බැහැ හොඳ බලයක් තියෙන්න ඕන. හොඳින් කතා කරන්න කිව්වොත් ධාමරිකේ යටත් වෙන්නේ නැහැ. ඒක අර කතා කරලා වචනේ හොඳ හැලපරසේ කියමු තියෙන්න ඕන. අල්ලගෙන පාරක් දිගක් ගහලා තමයි උන්ට කියන්න වෙන්නේ. නැන්නවි යටත් වෙන්නේ. මිල කරගන්න ඕන. එම් පොලිසියට ගිහින් ඉස්සලාම් කරන්නේ ඕක. පොලිසිය ඉන්නේ ඉන්ස්පෙක්ටර් මහත්තයා රාජන් මහත්තයා පොලිසියක පරිගණකයක් තියෙනවා. ඉන්නේ උකාගේ කරකට කරලා හැපිනවා. දැන් හොඳ පොලිසිය කියලා පිළගෙන අල්ලගෙන දෙකක් දීලා තමයි අහන්නේ කියා කියා. ඕක කිවනා ඉවරයි ඉතින් කල් තියා. පොලිසිය දෙකක් තුනක් දීලා අවලෙත් ආයෙත් ආන්චරි එමත්. ඕන කරන්නේ මිටි කෑනේ. මේක මොකද බලහන්නේ. ඕක කිවනා ඉවරයි කල් තියා. hina වෙලා තේමත් තියෙනවා. ඒක මම පාරවල් දෙක තුනක් දීනවා. ඇයි මේ කරලා තියෙන බාරවල් ඇදින්න පුළුවන් සමහරවල්. දැන් මෙන්න මේ වගේ කටයුතු කරන කට්ටියගේ දැඩි ගතියක් ඒගොල්ලන්ගේ වැඩේ ලෝක. හැබැයි දැඩි ගතිය ගත්තේ දුර්ග සමාජයක් ඇති කරන්න නෙමෙයි. අසාධාරණී දරෝ දෙහැමි සාමීන් ජීවත් වෙන ශිෂ්ට සමාජයක් පවත්වාගෙන යෑමට ඊට විරුද්ධව කටයුතු කරන කුද්දලා මෙල්ල කරන්නයි ඒගොල්ලන්ගේ ක්‍රියාත්මක වීම කියලා නිලධාරී වැඩේ ගන්න. මේක කල්ලසුක්කම් කල්ලසුබ්බ විපාකම් කියන කලුසුදු සහ කලුසුදු විපාක කියන කර්ම වේගයක් නැගෙන. ඒ ටික දහරි ගත හැඩ වර්ධ බව කලු. ඒ ගතිය නිසා බුද්ධලයාගේ ශරීර හැඩ වර්ධ වෙනවා. ගති ලක්ෂණ එහෙම වෙනවා. කතා බහ එහෙම වෙනවා. හැබැයි ඒ ටික කරන්නේ කියන නරක වැඩ කරන්නේ නෙමෙයි. සමාජයේ විශාල පිරිසකගේ යහපත් විදග සාමීත්ව ජීවිතයක් ගත කරන බින්දට උදව් අපහසුයි. ඒක මහ බිනා. ඒකෙන් බිනාක් ලැබෙනවා. මේකෙන් බින බලවත් දේශා කියලා ධාතුන් මහ රාජිතේ පිරිසත්ගේ උපදිනවා. දෙවියන් වහන්සේ. අරකට දරදලුකම ප්‍රවෘත්ති වාක්‍යයක් වශයෙන් ඇදලා මූණු හවු කර වෙන දරදලු විදිහට කතාව ග්ලෝර කතාවක් ඇතුලලා ඒ ගතිය ජීවත් වෙනවා. ඔය ගති දෙක එන්නේ එහමයි. ඒගොල්ලන් කියන යස්ස කියලා. යස්ස ඇතුල වෙන සංකාගය හැට ගන්න. කවුදාපති පොලිස්පති තමයි රාජ්‍ය. මොකද? රාජ්‍ය ඇතුළු කරගෙන. අර යස්ස ගතියද? ඒකෙත් ප්‍රධානම නම පාලනය කරන මුදලේ යක්ෂය පාලනය කරන ශාස්ත්‍රය. යක්ෂයින් රාජ්‍යකන හා යක්ෂ රාජ්‍ය වුණා. යක්ෂ රාජ්‍ය කියන එක හැදුන ආකාරය කොහොමයි? ඉතින් යහත් ශේ කරලා දාපු එක. ගිය ගියතන හිංගි කරන හිංසා කරන දුචාචක කෙනෙක් යකා. යකා මෙල්ල කරන්නේ යක්ෂයින්. යක්ෂ පාලනය කරන රාජ්‍යයින්. රාජ්‍ය පාලනය කරන්නේ උසස් දේව මණ්ඩලයක් ඉන්නවා. ඉතින් යස රාජකම දේව මණ්ඩලෙටයි. අයිතිකම් කරන්නේ නැහැ. සාමීත සමාදානීය නීතියට යට. ඒක කියන දේව නීතිය. පාපීර ලැජ්ජා වීම වෛරම සහිත මූලිකව කෙලින කටින් දේව නීතියටයි. දේව නීතියට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක හකින්දමයි ඊට විරුද්ධ අයට පහත් අයට අර බහර ගන්න. ඊට තමයි යක්කු මෙල්ල කරන්නේ යස. යස හරි බලව. රාසේ නැතලා බලව. ඒක වෙන්නේ ඒකයි. ඉතෝදාපන ඵලයේ පත් දෙන සුගතිය කියන එක. යස සුගතියටයි.
දුවතිලා ඉන්නේ නැහැ.